අපට වාර්තා වෙනවා අධිකරණයේ රාජසේනාරත්න මහත්මයා තුන්වැනි වරටත් අපේක්ෂිත ඇබයක් කියලා දෙනවා කියලා. ඔබතුමා මොකද ඒ ගැන කියන්න තියෙන්නේ රාජසේනාරත්න මහත්මගේ මේ ඒතුමන දින අයිතියක්. ඒ අයිතිය මෙරටේ වුණ පුරවැසියෙක්ට දෙන දෙයක්. ඉතින් ඒ අයිතිය සඳහා උසාවිට ගියාට අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව අපි මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා ඔහුට ඒ අයිතිය තියෙනවා. ਉਹ ගිහිලා තියෙන එක ඉතාමත් හොඳයි. හැබැයි මම මතක් කරන්න කැමති චම්පික රණවක මැතිතුමා අත්අඩංගුවට ගත්තාම දැක්කා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා කතානායකතුමාගෙන් අවසර ගත්තම වඩා හොඳයි කියලා. මාත් විශ්වාස කරන එහෙම වුණා නම් හොඳයි. එතුමන්ල රජයේ බලය ඉන කාලෙත් එහෙම වුණා නම් හොඳයි. ඒ සම්ප්‍රදාය එතුමන්ල කැඩුවා. මාව පොලිසියට එන්න කියලා කට උත්තර අරගෙන පොලිසිය නරින්නේ දෙපැත්තේ දාලා මාංචු දාලා තමයි මාව ගෙනිච්චේ. හැබැයි මම දැක්ක චම්පික රණවක ඇමතිතුමා එතුමා බොහොම සුපෝපෝගී වාහනයක නැගගෙන පොලිසිය නිලධාරින් ඒ වාහනේ නැගගෙන තමයි ගියේ. ඉතින් රටේ නීතිය කාටත් එකට එක සමානව ක්‍රියාත්මක යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි එහෙම ක්‍රියාත්මකුනේ නැහැ. ඒ වගේම කතානායකතුමා ගැන මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. එතුමා කියුවේ එතුමා නිර්පාක්ෂිකයි කියලා. එතුමා නිර්පාක්ෂික නැහැ. එතුමා පක්ෂග්‍රහයි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ කතානායකවරයා, පාර්ලිමේන්තු කතානායකවරයා නෙමෙයි. ඔව් මම දැක්කා හිරගෙදරට යනවා බලන්න මේ රිමාන්ඩ් බාටපත් වෙලා ඉන්න ඇමතිතුමා, හිටපු ඇමතිතුමාව. එතුමා අපි බලන්න ආවේ නැහැ. ඒ නිසා එතුමාගේ එතනින් පේනවා එතුමා කොහෙද පක්ෂග්‍රහයි කටයුතු කරුවේ කියලා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇති වුනේ. එතුමා එදා ජනාධිපතිවරයා ගත්ත නීතිානුකූල තීන්දුව උසාවියෙන් හෝ නැත්තම් විශ්වාසභංගයෙන් පරදිනතුරු හෝ එතුමා නිර්පාක්ෂික කටයුතු කරනේ. එදා මිරිස්කුඩු ගහගන්නෙත් නැහැ, පුටෝලින් ගහගන්නෙත් නැහැ. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී, එහෙම නැත්නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ පාර්ලිමේන්තුව කෙලසුවාන ඒ ක්‍රමය, ඒ කෙලසුවේ මේ කතානායකවරයා. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. අපි රජයක් හැටියට කිසිසේත්ම දේශපාලන දඩීමේ අපි නැහැ. යම් පුද්ගලික වැඩ දි කරලා තියෙනවා නේද? ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පුරවැසියෙක්. වර්තමාන ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි ඒ නීති අංශවලින් ඒක ක්‍රියාත්මක කරන. එහෙම නැතුව අපි කිසිසේත්ම දේශපාලන දඩේ යන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔබ ඇහුව ප්‍රශ්නේ මට කියන්න දෙන්නේ ඕන පුරවැසියෙක්ට අයිතිය තියෙන ඕන උසාවියේ ගිහිල්ලා ඔහුගේ නිර්දෝෂීභාවය, එහෙම නැත්නම් ඔහුට අපේක්ෂිත හැබැයි ඉල්ලන්නේ. ඒක ගැන අපි අභියෝග ලක් කරන්න යන්නේ නැහැ. හැබැයි මේක තමයි කියන්නේ ditta dhammida karma කියලා. රාජසේනාරත්න ඇමතිතුමා දැනගන්න ඕනේ, ඕන දේශපාලකෙනෙක් දැනගන්න ඕනේ, බලය කියන්නේ සදාකල් නැහැ. බලය එනවා, බලය යනවා. රටේ ජනතාවට ඕනෙනකොට ජයග්‍රහණ කරනවා, රටේ ජනතාවට ඕනෙනකොට පරද්දනවා. ඒක තමයි ඇත්ත තත්. ඒ නිසා මම පැහැදිලිව ඒ රජයේ ඉතාමත්ම ක්‍රූර ලෙස මම වත්තරංගුට අනුගමගේ ඇඳුම් ටික ගන්න දුන්නේ නැහැ. හිරගෙදර ඇතුළට මගේ කැම ටික ගන්න දුන්නේ නැහැ. පළවෙනි දවසේ මම උදේ ඇඳගෙන ගිය ඇඳුමෙම තමයි හිරගෙදර ඇතුළට දැම්මේ. මගේ දරුවා මගේ ඇඳුම් ටික ගෙනල්ලා තිබ්බ ඇඳුම් ටිකවත් ගන්න ඉඩ දුන්නේ නැහැ. හිරකරුවෙක් තමයි මට දුන්නේ සරමක් ඇඳගන්න ඉඩාරය. තුවායක් දුන්නේ සිරකරුවේ. ඒ නිසා එහෙම තමයි ඔවුන්ගේ ආණ්ඩුව කටයුතු කරේ. ඉතින් ඔවුන් ඉතාමත්ම කුරිරු ලෙස තමයි දේශපාලක විදිහට බැලුවේ. ඒ නිසා අපි එහෙම වෙන්නේ නැහැ. අපි කියන්නේ අපි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව, වර්තමාන ජනාධිපතිතුමා ඉතාමත්ම සාධාරණ ජනාධිපතිවරේ. අපි අගමැතිතුමත් එහෙමයි. අපි කිසිසේත්ම අනවශ්‍ය ලෙස කටයුතු කරන්න යන්නේ නැහැ. චම්පික රණවක මැතිතුමාගේ අපි දන්නවා ඔහු කොහොමද සාක්ෂිකාරයෙන් බියවැද්දුවේ, කොහොමද CCTV කැමරාවල් වල තිබිච්ච දේවල් දත් විනාශ කිරුවේ. ඒ වගේම ඔහු පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ සභාවේ ඉඳගෙන ඔහු කොහොමද කටයුතු කරන එක අපි හොයන්න ඕනේ. ඔහු කොහොමද පොලිස්පතිව යෝජනා වෙන්නේ, කොහොමද පූජිත ජයසුන්දර මහත්තයාගේ නම යෝජනා වෙන්නේ, ඒකට කොහොමද ඔහු උදව් කරන්නේ, ඔහුගේ මේ නඩුව ඒ තියෙන ප්‍රශ්න වලින් ඉවත් වෙන්නේ නැත්නම් සහයෝගයක් ගන්න පැහැදිලිව තියෙන දෙයක්. ඒ නිසා මේක නිකන් මේ ඇක්සිඩන්ට් එකක් නෙමෙයි. මේකලු නිකන් මේකට කියන්නේ නිකන් ඇක්සිඩන්ට් එකක් කියන්නේ. ඒක බයලේ අයුතු ලෙස පාවිච්චි කිරීම. ඒකට හිටපු පොලිස්පතිතුමත් වග කියන්න ඕනි කියලා මම ඉතාමත් පැහැදිලිව කියනවා. ඒ නිසා රටේ ජනතාව මහ විශාල ඡන්ද සංඛ්‍යාවකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ගෙනාවේ රටේ ජනතාවටත් වෙච්ච අසාධාරණකම් වලට මම හිතන රජයක් හැටියට අපි කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.